අද දින යාපත්‍රයේ විෂයාංක 1 මහජන බැංකුව සංශෝධන පනත කිතුම් පද දෙවෙනි වර කියෙම සර් අයිමෝ අයිටම් 1 මේ පනතේ විපක්ෂයේ පෙන්වන ආකාරයට පෞද්ගලිකකරණයක් වෙන්නේ නැහැ. No privatization of the people's bank. ඒක අපි මුලින්දලම කියන්න ඕන. මෙතන වෙන්නේ ප්‍රාග්ධනය. මිලියන 10 ඉඳලා මිලියන 50,000 දක්වා වැඩි කිරීම පමණයි. සමහරට ලංකාවේ පුද්ගලික බැංකු අපේ රජයේ බැංකු අභිබවා යන්නට පුළුවන්. ඒ නිසා අපි යම්කිසි පියවර ගන්න ඕනේ. ඒ පියවර වලින් එක ප්‍රධාන පියවරක් ඇවිල්ලා මේ බැංකුවල ප්‍රාග්ධනය වැඩි කරන්න ඕනේ. කොටස්කරුවක නිර්වචනය පනතෙන් අයින් කරනවා. අන්න එතන තමයි ගැටලුව එන්නේ. ඔබතුමාලා මේ අයින් කිරීම හරහා පෞද්ගලීකරණයට ක්‍රමානුකූලව පාර කැපීමට අවශ්‍ය කරන ඉඩකඩක් බැංකුවට නිර්මාණය කළා තියෙනවා කියන එක රජයේ අපකරයක් නොමැතිව ණයකර නිකුත් කිරීමේ හැකියාව දැනටමත් ලංකා බැංකුවටයි ජාතික ඉතිරි කිරීමේ බැංකුවට තියෙනවා. මේක මේ බැංකුවට විතරයි නැත්තේ. ඉතින් මෙතන මේ අපි කරන දේ 아무තු දෙයක් නෙමෙයි. හැම බැංකුවක්ම මේ රටේ රජයේ බැංකු ඇතුළත්ව කොම තියෙන්නේ මුදල් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ බලයලත් ප්‍රාග්ධනය වැඩි කිරීම ගැන අපේ කිසි ගැටලුවක් නැහැ. අපේ ආණ්ඩුවක් තිබුණත් කාගේ ආණ්ඩුවක් තිබුණත් එතන ඉන්න සමහර තීරණ ගන්න මණ්ඩල වලට පත් වෙන පුද්ගලයෝ අත්නොමතික ලෙස ඇසුරුනොත් අහිතකර බලපෑමක් වෙන්න පුළුවන්. මහා බැංකුවේ පූර්ව අනුමැතියකට යටත් කිරීම ඊටාම යෝග්‍යයි. එහෙම නැති වුනොත් විශ්වසනීයභාවයේ පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. වැරදි විදිහට මහජන බැංකුවේ සේවකයන් අතර මතයක් හදලා අනිත් හැම දෙයක්ම විනාශ කරුවා වගේ මහජන බැංකුවේ තියෙන කීර්තිනාමය පළුදු කරලා මහජන බැංකුවත් විනාශ කරන කඩාකප්පල්කාරී ක්‍රියාවලියකට තමයි මේ ලෑස්ති වෙන්නේ.